සමන්තා චක්කවා ලිසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මංමනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදන් දම්මස්සවෙන කාලු අයං බදන්තා දම්මස්ස වෙන කාලු අයංබදන්තා ධම්මස්සවෙන කාලු අයංබදන්තා. නමුතස්සෙ භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ. නමුතස්සෙ භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ. නමෝතස්ස භගවතු වරහතු සම්ම සම්බුද්ධස්ස චකුංචාවසෝ පටිච්චරූපේච උපප්ජති චක්කු විඤ්ඥානං තිනං සංගති පස්සෝ පස්ස පච්චය බේදෙන étant Yang Widititang sanjanatik yang sanjanatitang witaktik Yang witakittitang papancitik yang papa pancitit tattu nidanang Purisang pepancesannya sangka samuda caratik ati te naget tepacuppan ni sucaku wnyi Yesurup pissuti ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්වත්නී දැම්ම පින්වත් හැම දෙනාම බොහෝම ශ්‍රද්ධාගෞරවෙන් ධර්මගෞරවෙන් දේශක ගෞරවෙන් තතාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාල සී සද්ධරමයෙන් දහම් බිඳක් ශ්‍රවණය කිරීම පිණිසයි මේ අවස්ථාවදි සූදානම් වෙන්නේ අද ධර්මානු ශාසනාව සඳහා දායකත්වේ දරන්නේ, මෙම උතුම් ධරම දේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා. අනුරාධපුරී පදිංචි නදීකා දර්ශන පූපසිංහ මහත්මිය විසින් සැදැහැති දායකත්වේ දරා සිටිනවා. අරමුණු වසින් සඳහන් වෙනවා මෙම ධර්මදානමය කුසලානි සංස බලින්. දෙදහස් විසිට වුණන ජනවාරි ම ස හතර වනදින පනස්වන ජම්මදිනේ යෙදෙන. නදීකා දර්ශනී මහත්මියයට හා එතුමියගේ දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සාර්ථකර ගැනීමටත්. නිදුක් නිරෝගී සුවස් දිීර්ඝාවිස ලැබ, ඉදිරිත් අනාගත කටයුතු සරුුව ප්‍රකාරයෙන්ම සාර්ථකවීම සඳහාත් මෙම ධර්මදානමේ පුුණ්‍ය ශක්තිය ආශිර්වාදයක්ම වේවා කියන පුුණ්‍ය ප්‍රාර්ථනාව. එවගේම දැනට සුජීවත්තු සිටින ගස්පේ පදිංචි ප්‍රේමවති කුලතුංග මෑණියන්ටත්. ලීලාවති කුලතුංග මහත්මියයටත්. වීසිංහ වීරක්කොඩි මහතාට හා ඒ ගුණවති මහත්මියයටත්. දුක් නිරෝගී සුවය හා දීර්ගා විෂ ලැබීමටත් මෙම ධර්මදානමය පුුණ්ේ ශක්තිය ආශිර්වාදයක් වේවා කියන ප්‍රාර්ථනාව පුුණ්ාලු මෝදනාව. එවගේ පරලෝ සැපත් වූ ඒ සයාලතා මෑනියන්ටත් Kඒස් රත්නායක පියාණන්ටත් RRA සිරිසේන රූපසිංහ පියානන්ට HWA ජය සිරි මහතා ඇතුළු වර්ග පරම්පරාවේ සියලුම් ඥා සියලුම්. සියලුම ඥාතීන්ට සසරදුකින් කෙලවර අමා මහ නිවං අවබෝධය පිණිස මේ පුන්නේෙ කුසල් හේතුවාසනාවේවා කියන පුුණ්්‍යාණු මෝදනාව ඇතුව තමයි පෙරටු කොටගෙනයි මේ ධර්මදානම පින්කමේ දායකත්වය හොබෝවන්නේ. ති ධර්මානු ශාසනාව සඳහා අපි ඉතාමොත්ම වටිනා මාතෘකාවක් සිද්ධ කලා. අපි දේශනා කරගෙන යන්නේ සුන්්ඥත පටිසංයුක්ත ධර්ම දේශනා මාලාවක් තමයි මේ ප්‍රඥා නාලිකාවෙන් අපි සිදු කරගෙනයනු ලබාන්නේ. සම්මුති දේශනාවක් ඕනෑ තරම් සිදුවෙනවා. එනිසා මේ සුං්ඥත පටිසංයුක්ත පරමාර්ථ දේශනා මාලාවක් තමයි අපි දිගයට කරගෙනයන්ට බලාපොරොත්තු වෙන්නේ. ඉතිං අදත්ඒ සිදුවෙන්නේ ඒ සුං්ඥත පටිසංයුක්ත දේශනාවක් තමයි ධර්මාණු ශාසනාව සඳහා ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ධර්මය ශ්‍රවණය කරනකොට බොහෝම සිහිකල්පනාවෙන් ශ්‍රවණය කරම් ටෝන ආවට ගියාට ඕනෝට එපාවට බනහල තේරුමක් නෑ බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව විශේෂයෙන් සිහිනුවන එලවාගෙන සිහිනුවනින් යුක්තව සමාධිගත වුණක් මෙන් ඒ ධරමයට තමන්ගේ අවධානය දෙෙන්ට ඕන වචනයක් වචනයක් පාසාම තමන්ගේ අවධානය රඳවා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. අපට අපි බණහනකොට අන්නේ වගේ හොඳයට සිහිනුවනින් බණහන්ට ඕන ඒවගේම විචාර බුද්ධිහෙන් බණහන්ටෝන. යහන දේ නුවනින් විමසන්න පුරුදුවෙන්ට ඕන. හොඳයට බන්ධරමයට අවධානය තියාගෙන ඉන්නවා. ඇහෙනදේ. යෝනිසෝ මනසිකාරෙෙන් වීමංසන බුද්ධියෙන් එක තේරුම් ගන්න මහන්සිගන්ටවන් ඔන් ඔයි දෙකැයි සිද්ධෙන්ටෝන්. එතුකොට හොඳයට අවධානය යොමු කරන අවධානය තියාගෙන ඒ කියනද වීමන්සන බද්ියීෙන් විචාර බුද්ධියෙන් හොඳට නුවනින් විමසල එක අර්ථ තරු ගන්න මහන්සිගන්ටෝ. එතකොට තමන්ගේ ඒ අවධානය හොඳ තියන ධර්ම මෝනිසු මනසිකාරය යෙදෙනවා අන් නිතකොට එයාටක ධර්මාවබෝධය පිණිස එක උපනිශ්‍රය වෙනවා. මේ ශාසනය සම්මාධීතයට පත්වනේ පින්වත්නි පරතව ගෝසය සහ යෝනිසු මනසිකාරය. මේ ශාසනය කිසිම කෙනෙක් භාවනාවෙන් සම්මාධීතට වෙන. මේ කෙනෙක් සම්මාධීයටට එන්නේ පරතෝ ගෝසත් ප්‍රත්්‍යය සහ, යෝනිසෝ මනසිකාරයේ. කොට යුත් මේ කරුණු දෙක හේතුකට ගෙන තමයි අතීතය කෙනෙක් ශාසනය සම්ය ෘෂ්ටියයට එන්නේ වර්තමානෙතෙම අනාගතත් තේෙම එතකොට අපි සද්ධර්මය ශ්‍රවණය කරනකොට ඒ ලෝතුරු ධරමය චතුරාර් සත්්‍ය ප්‍රකාසිත ඒ සුඥත පටිසංයුක්ත දේශනාව තමයි පරතුෝ ගෝසප ප්‍රත්ති හැටියට තමන්ගේ කණට වැටෙන්ටුව එතකොට අන්නේ එක තමයි ශ්‍රවණය කරන්නටඕන එක තමයි පරතෝ ගෝසප ප්‍රත්්‍යය කියලා කියා එතකොට සම්මතයේත් බනක් ඇහුව කියලා ඒ පරතෝගෝසයක් වෙන්න සම්මාධිත්්‍යිතු පනිශ්‍රයවෙන්නේ නෑ. ඒනිසා සුං්ඥත පටිසංයුක්ත හේතුඵල දහමක් පටිච්ච සමුපාද ධරමයක් ඒම නැත්තං සුං්ඥත දේශනාවක්, සුංඥත පටිසංයුක්ත දේශනාවක් ශ්‍රවණය කරන්නට. අන්න එතකොට ඒ ධර්මය ශ්‍රවණය කළ හම ඒ ධරමය යෝ නිසෝ මනසිකාරයේ දන්ටෝන මිමසා බලන්ටෝන් අන්න එතකොට තමයි මේ ජීවිතයේ යතහාර්ථය සත්‍යය සොයාගන්න පුළුවන්කම තියෙන්නේ සම්මාධිත්්‍යයට පත්වෙන් තිගන්නේ නිසා ධර්මස්්‍රවනයත් යෝනිසෝ මනසිකාරයත් කියන මේ කරුණු දෙක තමයි අපි මේ ධර්මස්ශ්‍රවනයේද දියුණු කරන්න එතකොට ඒ යට විදියටඒ එක භාවිත බහුලිල් කොත කරෙනනකොට නනන්තරයෙන් බනහම යෝනිසෝමන සිකාරය එ දෙදෙනකොට එක ජීවිතයට ගලපල තමාතුළින් ඒ දහම දැකගන්න. සජීවී කරගන්න අදදකින්න උත්සාහවත් වෙන කොට එදිනෙදා ජීවිතයේ තුළින් ප්‍රායෝගික උපමාතුලිින්ගේ දහම දකින්න මහන්සි වෙනකොට මේ දහම ඔබ තුළින්ම මතු වෙන. අන්න එතකොට ඔබ සම්මාදිිත්්ටියයට පත්වෙන තින් අන්නඒ වගේ ක්‍රම වේදයකින් තමයි මේ ලෝතුරු ධරමයේ පිහිට රැකවරණය සලසාගන්න තියෙන්. අද ධර්මාණු ශාසනාව සඳහා වටිනා මාතෘකාවක් ඉදිරි පත් කළ මේ මාතෘකාව සඳහන්වෙන්නේ සූත්‍රපිටකේ මජ්ජිමනිකායේ මූල පන්න්නසකය සඳහන් වෙනවා සූත්‍ර දේශනාවක් මදු පින්ඩික කියන සූත්‍රය. තින් මේ මදු පින්ඩික කියන සූත්‍ර දේශනාවේ සඳහන් වෙන සූත්‍රපාටයක් තමයි ඔයි මාතෘකාසීරසේ සජ්ජායනා කළේ තින්ගේ සූත්‍රපාටය මේ ලෝතුරු ධරමය මතු කරගන්න ස්මතු කරගන්න අපට උපකාරවෙන ඒනිසා තමයි ඒ මාතෘකාවක් සිද්ධ කලේ එතගොට ඒ මාතෘකාව ඔස්සේ ඒ මාතෘකාව ගැන නුවනේ විමසමෙන් මේ තතාගත ධර්මය ඉස්මතු කරගන්න ප්‍රකට කරගන්න අපි උත්සාහ ගනිමු ඒ සූත්‍රයේ සඳහන් වෙනව සූත්‍රයේයි තියන මල සියලු කරුණු ඉදිරිපත් කරන්න නැහැ. ඒ සූත්‍රයේ පාටේ තුලින් දහමක් මතු කරගන්නයි මේ උත්සාහවත් වෙන්. චක්කුන් චාවසෝ පටිච්ච, රූපේජ උපද්ජති චක්කු විඤ්ඥානන්. න්නං සංගති පස්සු පස්සපච්චයා වේදනා යංවේදේති තං සජානාති. යං සංජානාති තං විතක්ේති. යම් විතක්කේති තම් පපංචේති යම් පපංචේති තතු නිදානම් පුරිසං පපංච සඥා සංක සමුදා චරන්තියති තනාගත පච්චු පන්නේසු චක්කු විං්ජයේසු රූපේසු කියන ඔය සූත්‍ර පාටේ. ඔය සූත්‍ර පාටට අනුවල් ඒ සූත්‍රපාට සරල් අදහස ගත්ත හම චක්කුංචාසෝ පටිච්ච රූපේචුපපාද චක්කු විඤ්ාන තකොට ඇහැත් රූපය නිසාත් මේ චක්කු විඤ්ඥානය විඤ්ඥාන ශක්තිය හටගන්නවා කියල කියන ඇසත් රූපයත් නිසා චක්කු විඤ්ඥානය හට ගන්නවා කියල කියන කනත් සබ්දයත් නිසා සෝත විඤ්ඥානය හටගන්නවා කියන ගනාසියත් ගඳ සුමදත් නිසා ගහන විඤ්ඥානය හටගන්න ත් රසයත් නිසා ජව්වා විඤ්ඥානය හටගන්න කයත් පහසත් නිසා කාය විඤ්ඥානය හටගන්න මනසත් අරමුණුත් නිසා මනු වි්ඥාණය හටගන්න මේ විදියට ආයතන හයට එක ගලපල තියෙන් එඔට ඇහැත් රූපයක්ත් නිසා චක්කු විඤ්ාය හටගන්නව කියන්නේ හැකිව්වාහම අපි අරමුණු කරන්නටඕ මේ සසම්භාර චක්කුව නෙවෙේ මේ ප්‍රසාද චක්කු සසම්බාර චක්කු කියන මේ ඇහෙසේ ගෝලය මස් ගෙඩිය නෙවේ දැම ඇහැලියට ගත්තොත් එක බෝලයක් වගේ තියෙන මස්තිගමස් ගෙඩියක් තියෙන නමුත් ඒ ඇහැනෙවෙයි මේ කියන්නේය හැනෙවෙයි මේ කියන්නේ මේ ඇහැමත තියෙන ප්‍රසාදයක් එක හරියට ව අපට සාමානයෙන් කිව්ව තර ලුණු සිවියක් ඉතාම සියුම් ලූුණු සිවියක් වගේ සසන මහා දාතුවන්ගේ ඔපයක් වගේ මේ ප්‍රසාද චක්කුව තියෙන අන්නේ ප්‍රසාද චක්කුවේ තමයි මේ විඤ්ඥාන ශක්තිය හටගාන්න එතකොට ප්‍රසාහද චක්කුව තමයි අපි මෙතන චක්කු කියල කතා කරන්න. එතකොට රූපයකවවාහන් ඉස්සරහ තියෙන සතර මහා ධාතු රූපය නෙවේ ඒ සතර මහා ධාතු රූපය අපට පේෙන් නෑපින්වත්න්නේ දැම අපි මෙහෙම බැලුවවහම් පුටුව පේනවා දොරවල් පේනවා විවිධ දේවල් පේනවා එතකොට ඒ සතරමහා ධාතුව පේනවා නෙවෙේ ඒ අපි ඒ සතර මහා ධාතුව රාසී වෙලා හැදිච්ච හැඩක් තිය. වර්ණ සටහනක් තියෙනොයකි. අන්නේ මේ ආලෝකය නිසා මේ ආලෝකය නිසා ඒ රූපේ තියෙන වර්ණ සටහන ඡායාව අපි මේ චක්කු ප්‍රසාදී අර ලුණු සිවියක් වගේ සතර මහා දහාතුවගේ ඔපයක් වගේ තියෙනඒ ප්‍රසාද චක්කුවේ සෙවනැල්ල වැටෙනු. අ භිත්තියකට සෙවනැල්ලක් වැටුන වගේ පොලෝට වැටන සෙවනැල්ල වගේ අ රූපේ තියෙන වර්ණ රූපය ඒ රූපේ තියන වර්ණ සටහන, ඒ සේමනැල්ල වගේ එකක් මනසේ චක්කු ප්‍රසාදී පතිත වෙන එතකොට මේ ආලෝකයේ නිසා එතකොට ස්සර හතියන රූපැවිල්ල මේ ඇහේ වදිනවාන වේ ඒ රූපේ රූපේ ඡායාව වර්ණ සටහනක් වසයෙන් අපේ මේ ප්‍රසාදයට පතිත වෙන අන්න එතකොට එමනතු රූපඇවිල්ල වදිනවා නෙවේ ඇසේ එතකොට ඒ ප්‍රසාදය හටගන්නව චක්කු විඤ්ඥා ශක්තිය විඤඥා ශක්ති හටගන්න තුකොටඒ ්ාන ක්තිය හටගත්ත හම අන්න එතට ෙන තින්නං සංගති පස්සු එතුවර ප්‍රසාද චක්කුවයි අර රූපේතිීන ඡායාවයි ප්‍රසාදයේ පතිතු වන හම විඤ්ඥාන ශක්තිය එතන හටගන්න විඤ්ඥාන ශක්තිය එක ශක්තියක් එතුකොට ඒ විඤ්ඥාන ශක්තිය හටගත් හම එතිට ෙන ස්පර්ශයකල් මේක දකින්න පුළුවන් තැනක් නෙවේ. මේ ඉස්පර්ශය ඇහැත් රූපියයක් චක්ක විඤ්ඥාණයකය තුන් දෙනාගේ එකතුවීම ස්ර්ය කිය ස්පරසය කියල කියන ඉස්පර්සය කියල නාම ධර්මයක් ඉස්පරසය නාම ධර්මය එතුකොට ඒ ස්පරසය නිසා ඉස්පරසය උනා කියන්න එතන විඳන හදුරන කල්පනා කන්න බව කියන මේ චයිසක ධර්මත් පෙර පසු නොවීම ඒක්කම ගොඩ නැගෙන ඒක උප්පාද ඒක නිරෝධ එතකොට ඇහැට රූපයක් පෙනුනා කියන්නේ ස්පර්ස වනා කියන්න එතන චයිසික ධරමත් පෙරපසු නොවීම හටගන්න විඳින රූපවිඳීම හඳුනාගැීම සහ චේතනාව. ඒ කර්මකාරණාටික ඒ චෛචත්‍ය සයිසික එතන ඒ දෙෙනවා. හැබැයි ඒ එදුනහ මෙතන වේදනාව අපට උපෙක්ෂා සහගතයි. ඒ සංඥාවය උපේක්ෂා සහගතයි. ඒ සංඥාව පින්වත්න ඒ සංඥාවට නම් ඇත්තිනෑ. මටමින් ඇහැයි ඒ මට්ට දර්සන වෙන මට්ටම දිට්ට කියන ස්භාවය තුළ කුපිම්පවු නෑ කුසල්ලකුසල් නෑ ප්‍රඥත්ති නෑ ඒ වගේම ඒ මට්ටේ ද අපට යමක් හඳුනන්න බෑ අපට දැකීමක් පමණයි දැන් අපි පුටුවක් දිහා බැලුවොත්ඒ පුටුව කියනෙ අපි හඳුගන්නේ මනෝ මේ මට්ේ මනෝ සම්පස්සයයක් තුළ ොන ැගන්නේ පුටුව කියන එක තැන ඇහේ මට්ටමට පෙනීමක් තියෙනවා පුටුවක් නෑ එක හොඳර තේරුන්ගන්න ොන තැනක් එතට අහේ මට්ටමට මේ වර්ණ සටහන ප වර්ණ සංඥාවක් තියන්නේ වර්ණ රූපය පේන්නෙත් නැ ඇතටම වර්ණ සංඥාවයි මි පේන්නේ දැන් අපට රූපය අපි සාමාන්‍යයෙන් අපි වහාර අපි දේශනාව ඇහිලති න වර්ණ රූපය පමණ හැට පේන්න කියලා ඇත්තටම වර්ණ රූපය හමුුව වෙන්නත් නෑ වර්ණ සංඥාවයි මනසට හමු වෙන්නේ වර්ණ සංඥාව නාම ධර්මයක් තියෙන ඒ සංඥා මට්ටමත්තමයි තිය ඇත්තෙනම යන්න එහම බැලුවහම මේ රූපය මොකවහමුවෙන්නේ ඒක තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ රූපය අනිදස්සනයි මේ රූපය දකි න්නැබෑ අවිෂයයි ඉතින් අන්න එවැනි ස්වභාවයක් තමයි තියෙනෙ එතකොට බලන්න මේ ඇ ඇහැ මට්ට මේේ දැන් ඇහැ ඉස්සරහට අම්ම ආවුත් ඇහේ ඇහැ දන්න අම්ම කියලා එතකොට ඇහේ මට්ටමට ඇහේ සංඥාව අම්ම කියලා දන්නේ නෑ චේතනාව රූප සංචේතනා රූපවිඳීම ඒ මට්ටමේදී ඒ ප්‍රඥත් තියන හැ දැකීමක් තියෙන දැකීමක් තියෙන ඒ දැකීම සම්බන්ධයෙන් කිසිම තොර තුරක් විස්තරයක් ප්‍රඥත්තියක් නාම කරනයක් මොකවත් අපට ගොඩ නැගන්නේ නෑ තන ඒක නිකම් අර ක්‍රියාහිතක් වගේ විපාක මට්ටමයක එතකොට ඒ තියන ස්වභභාව අන්නේ මට්ටම අපි තේරුන්ගන්නටෝ. ට ඇහැත් අපි පුටුවක් දකිනකොට ඇහැ මට්ටමටට පුටු හම්බ වෙඩි නෑ. ඒවාගේ ගලප ගන්න සියලුම දේවල් ඇහැ මට්ටමට ඉරහඳ අහස පොළොව අම්මතාත ගෙවල් දුරුවල් යානවාන මිල මුදල් ඔයි මොකුවත් තමංුවත් හම්බවෙඩි නෑ ඇහහි මට්ටමට අන්න එතන ඒ ස්වභභාවේ. ඊට පස්ස අපට අහස පොළොව ඉරහඳ අම්මතාත පුටුව ගහ කොල කියනේවා ඒවා හම්බ වෙනකොට යමත් දෙයක් කියලා අපට හම්බ වෙනකොට ඒ හම්බ වෙන මට්ටම ඒ හම්බ වෙන මට්ටම මනෝ මේ මට්ටමක්. ඒ මනසිනුයි පුටුව හදාගත්තේ මනසුුණ ගහ හදාගත්තේ මනසිනුයි අම්ම හදාගත්තේ. මනසිනු යහසපොලො ඉරහඳ කදාගත්තේ මේ අසවල් කෙන අසවල් දය කියලා ඒ මනුව මේ මට්ටමින් හදාගන්න. ඒ ඇහැට පෙනනිිච්ච වර්ණ සඥ්ඥාවට විතර්ක කල්ලා. පෙර සඥාව අවධිකරගෙන වර්ණ සබ්ද දෙක හදාගෙන එකතු කරගෙන හිටින් තමයි පුටුව හදාගන්නේ අම්ම හදාගන්නේ ඒ වගේ මහසපොලොවඉරහඳ මේ ඔක්කෝ මේ ලෝකෙ හැදිලතියෙන්නේ මනුවමයිෙන්. චිත්තේන නීයති ලෝකෝ, සිටිං හදාගත්ත මනෝලෝකයේ තුළ තමයි අපට පුටු තියෙන්නේ අහසපොලෝතයනි නිරහඳ තියෙන්නේ අම්ම තාත්තයින්නේ හාමුදුරුවවෙන්නේ. එකොට දෙවියෝ ඉන්නේ සතරපායවල් තියෙන දිවියලෝක ඔයි මේ සමස්ත ලෝකයේම මුහුද අහසපොලොෝ ඉරහඳ තාරකා මේ සෑම දෙයක් ඒ හැම දෙයක්ම තියෙන්නේ මනෝවිඤ්ඥානයෙන් ගොඩනගාගත්ත මනූලෝකයක් තුළ මේ එලිය එහෙමේව නෑ දැම් බලා නැහේමට්ටමට පුටුවක් නෑ පුටුව තියන්නේ මනුවත් මනෝම මනුවමෙන් හදාගත්ත එක ඇැතුලෙක් එතකොට මනෝමෙන් හදාගත්ත තැන තමයි අපි එලිය තිනවයි කියලා පැටි ැවිල තියෙන අන්නේ පට ලැවිල්ල තමයි මේ බණෑසීමෙන් ලිහාගන්ටුව දැන් අපට එලියෙෙන් අහා සහම්බේෙනු එලියෙෙන් පුටු හම්බේෙන එලියෙන් පොලො හම්බේෙනු එලියෙෙන් හඳ හිරු හම්බවේෙනු එලියෙන් අම්ම තාත හම්බේ වෙන එලියෙන් ජාන වාහන ෙවල් දරවල් හම්බේෙනු එලියෙන් මිල මුදල් හම්බේෙනු එලියෙන් ඇෙවල් දොරවල් හම්බේෙනවා වතු පිටි හම්බේනු මේ එලියෙන් ගොඩ දේවල් හම්බේෙනවා අපට ඇත්තට මෝකපි එලියේ තියෙනවය කියලා හිතයි හිතන්නේ ිය තියෙනවාය කියලා හිතන බවක් මිසක් එළියේ තියනවා තියනඒවා පේටවා නෙවේ අන්න ඒක තමයි අප එතන පැහදිි කරගන්නටු එතකොට මනෝමෙන් හදාගත්ත මනෝලෝකයේ චිත්තරූපය තුළ උපාදාය රූපයත්යක මනසිං හැදිච්ච ලෝකයේ ප්‍රඥත්ති ලෝකය කෙලෙස් ලෝකය පිම්පව් හැදේ මනෝමේ තත්වයක්තු ද එතකොට මේ එලිය ඒවා තියෙනවා නෙවේ එතකොට එළියෙන් අපි මනෝමෙන් හදාගත්ත ලෝකය එළිය තියෙනවා කියලා අපප පනෝගන්න නොගෙන න්න ත රපට ගැ ගෙල ද අපට මෙ ලියෙන් ෝපයක් තින එලියෙන් පුුණ්‍යාන ෝදනොල තින ලියින් ෙක්ක තියෙන එලියෙ මේ හාම් දුරකරමක් මෙතන වාද වෙලා බනක එලියෙන් හම් ෙනොක්කුම එලිය කමරාවක්තියන මේ හැම තැනම පෙන් එලියෙන් එලියෙන් හැබැයි ඔයි හැම දෙයක්ම මනසින් පැනවෙන අවස්ථාවේ මනෝමෙන් හදාගත්තදේ එලියට ගැට ගහගෙනයි අපි එලිය හදාගෙන මේ බෞතික ලෝකය හදාගෙන ඇසුරු කර එතුකොට එලිය නැකිලති මේ කියන් එලි යමක් දෙයක් නැත කියනෙකත් නෙවේ ඇත කියනෙකත් නෙවේ ඇත නැත්ත පැනවෙන්නේ මනෝමේ එලිය පින්වත්නය අපට ද එතකොට මේ රූප දර්සනයවෙන්න මොකද දර්සනය වෙනවා අරමුණ තියෙනවා අරමුණේ දෙයක් නැති බව වෙලා තියෙන්නේ අරමුණ තියෙනවා අරමුණේ දෙයක් නැති වෙලා තියෙනවන් ඒකයි වෙලා ඒකයි ධර්මතාව. මේ අපිට පැටලුුණේ මේ අ අරමුණත් තියෙනවා අරමුණේ දේකුත් තියෙනව එකගේ අපි මනසිං අර යමද්‍යයක් වසින් බාහිරට පණවාගෙන බාහිරින් එක යමද්‍යයක් පණවගෙන ඉන්න. ඇත්තටම අරමුණ පෙනුුණට අරමුණේ දෙයක් නැති බවයි අපි තේරුම් ගැන්ටෝඩ. එතවට මනසට අරමුණ වුණාට විඤ්ඥානයට ඒ එක අරමුණක් වුණාට අරමුණ තුළ දෙයක් නැති බව මනසිං ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නටඕන සිහපවත්වගන්නේ සිහියව උපද්දව ගන්නයි මේ බලටික අහන්ටුවන් එතකොට අප දැම් පුටුව කියලා ගත්තහම මේ පුටුව කියන එක අපට ඒ මනසට අරුණුවවෙච්ේ හි හට අරමුණුවවෙච්ච එතන ඉපද නිරෝධයි එතන පුටුහම්බුණේ න දැන් අපි මනසිං කල්පනා කරනෝ දැම් පුටුවක් කියන එකම මෙහිතියනව පුටුවක් කියලා පි හිතාගෙනෙන් එතකොටඒ හිතාගෙන එක මනෝමෙන් හදාගත්ත එක මනුවමෙන් හදාගත්ත ැන් චිත්තරූපයක් තියන්නේ හැත්් දෙක පියාගත්තාම අර එලිය පුටුවත් තියනවයි කියල එිය තියෙන පුටුවනිේ පේන දැම්මං එලිය මෙතන පුටුවත්තිය කියලා හිතගඉන්න. දැම්මං පුටුව තියන්ඉන්නව යි තියනවයි කියලා හිතාගෙන මං ඇස් දෙක පියාගෙනද එක්කන එකවෙලේ පුට අගෙනයන හැමට පෙන්නේ. එබයිතුකට නොුවෙන් මම හිතාගෙනන අර පුටුව මෙතන මෙහ තියෙනවයි කියලතා ඇස් දෙක ඇල්ල බල්ලකොටඒපුටුව එතන. එතුවොට බලන්නේ ඒ මනෝමෙන්ං හදාගත්ත චිතරූපේ තුළට අවධානය තියාගෙන න්නො එලිය පිළිබඳව තියන සම්බන්ධය නැති වෙලායර. එතුට එලිය පුටුවට යම් කිසියක් එතන පුට අරගයුත් අප නොුවෙන් හම්බේච තැන පුටුව තියෙනවායි එකක තාගෙන ටයයාම එලිය පුටුව පිළිබඳා අපට විෂය වෙන්න එක අපට දර්සනය වෙන්නේ නෑ. එතුවොට මනෝමෙන්ං හදාගත්ත පුටුවක් තමයි අපට ඔතන හමුුවවෙන්න. එතුවොට මනෝමෙන් හදාගත්ත තැන එතන පුටුවක් ගොඩ නැගුණේ කොහොමද එලියේ පුටුවක් නැත්තන් මනෝමෙන් පුටුවක් හැදුනේ කොහොමද අන්න එතන තමයි වැදගත්වෙන් ඒ පුටුව කියන හිතයි එතන තියෙන් පුටුව කියන හිතයි එතන තියෙන එකොට පුටුව කියන හිත ගොඩ ැගුණේ කොහොමද මනෝොමෙන් ඒක ගොඩ නැගුණේ මෙහෙමයි ඔයි මනෝමයෙන් හම්බ වෙන තැන ඔයි වර්ණය එකත් වර්ණයයි හැඩයයි මනසට අරගෙන පුටුව කියන සබ්දයක්ත් එතනත් අරගෙන ඒ පුටුව කියන පුටුව කියන කොටේ පුටුවේ තියෙන වර්ණය පුටුව කියන සබ්දය පුටුව කියන ගන්ධය රසය සහ පුටුවේ ඉස්පර්සය ඔයි පුටුව පිළිබඳ අපි සලකුණු මනසේ පංචකාම ගුණේම මනසට ග්‍රහණය වෙන එතවට මනසින් ඒ ලෝකයේ මනසිං අර වර්ණයයි සබ්දය යිත් දෙකයි එකතු කරගෙන හිතේ වේගට මනසිං ඒ පිළිබඳව චිය දහස් වර කෝටිවර එතන සිත් පහලවෙන් ඒ පෙර සංඥාව අවදි වෙන අතකොට එතන පුටුව කියන අදහස ගොඩනැගෙන පුටුවක් හිතට පේනවා. ඒ හිතේ පුටුවක් තියලතිී තිවිල පේනවා නෙවෙයි. පුටුව කියන අදහස වර්ණ සබ්ද දෙක මනසේ වේගවත් වෙනකොට ඒ වේගෙට මැවෙන එකක් මිසක් මනසෙත් ඇත්තටම පුටුවක් නෑ ඒහි පුටුව කියන හිත ඇත්තටම සිහිනයක්. ඒ පුටුව කියන හිත ඇත්තට මිරුගුවක්. ඒ පුටුව කියන හිත ඇත්තට මායාවක්. පුටුවක් කියන එක විඤ්ඥානය සිතේ වේගෙට මැවෙනවා මිසක් ඇත්තටම හිතෙත් එහෙම පුටුවක් නැත. ඇහැට පුටුවක් හමුනෙත් නෑ කණට පුටුවක් හමූනෙත් නෑ. නාසේට දිවටකායට මනසට පුටු හමූනේ නෑ. නමුත් හිතේ වේගටේ පේ නවා. හැබැයි තමටඒ අවබෝධ වනහමේ මනසට පුටුවක් පෙනෙන් නැතු යනෝද. නෑ මනසට චිත්තරූපි පේනවා. චිත්තරූප පේනවා ඒ චිත්තරූපේ මනෝ ස්භාවටයේ සිතට අවධක් තියෙනවා. එහෙම පුටුවක් එතන නැති බව පුටුවක් පේනවා, පේන පුටුව වේගිට මැවෙන එකක් මිසක තියෙන පුටුවක් නොවන බවයි අවබෝධයට ප්‍ර්‍යක්ෂවෙන්නේ. අන්න විඤ්ඥානයෙන් පුටුව පෙන්නුවට ප්‍රඥාවෙන් පිරිසිඳ දකිනවා පුටුවක් නැති බව. එතකොට ප්‍රඥාවට පුටුව හමුවෙන්න විඤ්ඥාණයට හමුුවෙන. එතකට දැගැහැට දර්සනය වෙන. ඇහේ මට්ටමට අපට පුටුවක් හමවෙන්නේ නෑ. මනසේ මට්ටමට පුටුවක් අපට පෙර දැනුමත් එක්ක වර්ණ සබ්ද දෙක ගැට ගැහිල පුටුවක් හිතේ වේගිට ගොඩ නැගෙන. හැබයි ඒ හිත පින්වත්න පුටුව කියන හිත ඇත්තට මෙතන පුටුවක් එහෙම නැති බවට අවබෝධ කරන්න පුළුවන්. දැන් ඔබ ගෙදර සිහිකලොත්. ගෙදර සිහට එනකොට ගෙදර කියන හිත නයවතන ගොඩ නැගෙන. ට ඒ එතන ෙදර අර බෞතික බාහිර තියනගේ නෙවෙේ නොයි පේෙ මනුවමේෙන් පෙර දැනුුවෙන් සහිකරගත්ත දැනු එකක්. එතකොට පෙර ැුමත්තඒක් බොරුවක් වෙන. එතකොට අන්න එතකොට පින්වත්නෝ තන දෙෙදර කියන විஞ්ඥාන සිත ඒ සිත එතන වේගෙට මැවැෙන එකක් මිසක් එතන ඇති ගෙදරක්නේ. අන්න එතකටඔ බාහිරනුයි මනෝමේනුයි නිදහස් වෙනවා. ඔන්නඔයි මනසට පේන හැමත් දෙයක් මනසට පහලවෙන හැම හිතක්ම ඒ හිතමායාවක් බව සිහිනයක් බව මිරිගුවක් බව බොරුවක් බව පිරිසින්ද දැකීම තමයි සද්ධරමය කියලා කියන්න. එතකොට අන්නේ ධර්මය පින්වත්න මහා ධර්ශනික කතාවක්. මහා ගැඹපුුරු කතාවක්කක නමුත් ඒක මේ ජීවිතේ සරලව අපට දකින්න පුළුවන් ඒ දැක්මට කෙලෙස් ගෙවෙනවා. ඒ දැක්මට අවබෝධයට මේ අරමුණේ කම්පන චංචල දුරුුවෙනවා. ඒ වගේම මනස විවේකයට පත් වෙනව එක ප්‍රායෝගික වෙලා බලන්ටඕන්. දැම් මේ කියන එක වචනයට එහෙමවෙන්නේ නැහැ. මේක ප්‍රායෝගිකෝ තමන්ගේ ජීවිතයට ගලපල තමා තුළින් යම්කිසි තරමකට හෝ මේ දහම කෙනෙක් අදකිනවනං. අන්නේ අත්දකින මට්ටමට යාට කෙලෙස් ගවෙන බව එයට තේරෙන්. එතකොට මේක සමහරකෙනකුට හිතෙන්න්න පුළුවන් මේවා දැන් චිත්තවශයෙන් චෛතිසික වසයෙන් රූප වසයෙන් ස්කන්ධ දාතු ආයතන වසෙන් පටිච්ච සම්පාද ධර්ම වයෙන් මෙ බෙද බෙදබෙදා මෙ බලන්න අවශ්‍ය නැද්දේතුකොට. පින්වත්න එහෙම බ බලන්න පුළුවන්. බැලුවත් අපට අවසානයේ බලන දේවලුත් මේ මනසී හදාගත්ත මේ මායාවමනි බලන්න මේ සිහි නේ මන හමුව වෙන්නේ. ඉතකොට ඒ මහා ගැඹුරට බැලුවයි කියලවර දක්නෑ. ඒක බැලුවත් නොබැලුවත් මේ විඤ්ඥාණ මායාව මෙතෙන්ට හිතතියලයා දැක්කොත්. එයාර සියල්ල මෙයාට අතහරන්න පුළුවන්කමතියෙන. ඒනිසා මහා ගැඹුරට යමක් හොයන්න ගියොත් සමහරවිටක් දැනුමසිහිවෙනව මිසක් ඒක ප්‍රායෝගික ප්‍ර්‍යක්ෂේයට යන්නේ නෑ. අපි හි රූපයේ පටවි්‍යාපෝතය ජෝවායෝ බලන්න. රපේ පටව්‍යාපෝතේජෝවායො පේනවද. එහෙම දකිට බෑනේ. එතකොට රූපයක් බාහෙරින් හම වෙලානේ. පටවි කියන හිතත් බොරුනක් ආපෝතේ ෝවායක හිතත් බොරුුණන්ක් එතකොට චිත්ත සයිසික වශයෙන් මත්වනේ සිත ඔක්කොම ොරුවෙන ඕනේ. විඤ්ඥාන මායාව තේරුම් ගත්ත කියන්න පෙන්වත්න්නේ සියල්ලම එතනින් අතහරන්න පුළුවන් එතනට හිත තියලා. සියල්ලම මුල තුන් ලෝක මතහරන්න පුළුවන්. අන්න එහෙම ධර්මක්හම මහා ැඹුරට මේක දැක්කි නැතත් ඇත්තට මේ දකින්නේ ගැඹුරුම තැන තමයි. මේ දකි ලේසියෙන් අතහරන්න පුළුවන් දහම අපි තවත් අමාරු කරගෙන යිතියන්නේ. අපි තවත් ඒක සංකීර්ණ කරගෙන තියෙන. එ නමුත් මේ විදියට මනසට අවබෝධි දැන් අවධානය යොමු කරලා මේ දහම තමා තුළින් පිරිසින්ඳ දකින්න පුළුවන් දහම. එතකොට ඉස්පරසයේ ප්‍රත්තින් පස්ස පච්චයා වේදන. ඇහේ ස්පර්සය තුළින් පස්ස පච්චා වේදනා කියනකොට යි ඇහේ මට්ටම නෙවේ. ඒ ඇ මනසේ අවි්‍යාපච්චයෙන් ගොඩනගකි චිස්පර්සයත්තය. එලිය පුටුවක් තියෙනවා කියන එකට මනසට හඹුවෙන වනං අන්න අවි්‍යාපච්ඡා සංකාර කියන්න පුළුවන් එහිුණ ැත්තං ඒතන පස්ස පච්චා වේදනා මනසේ සැපදුක කියනෙ එක ගොඩනැගෙන්නෙ මේ බාහිරේ රූපය නිසා නෙවෙයි මනසිං හදාගත්ත. සාපේක්ෂ චින්තනය තුළ ොඩ එකා ගත් සකල්පිතයක් මස තමයි සැපදුක කියන එක මනසේ ගොඩ නැගන්නේ. එතකොට ඇහේ මට්ටමට තියෙන උපේක්ෂේදනා කනේ ටමට උපේක්ෂාවේදනා සැපදුක කනට දැනෙ න්නේන. එතකොට මනසට ගොඩ නැගෙන මට්ටම අන්න නසේත සැප දුක ගොඩනැගෙනවනං අන්න එතන අවිජ්‍යා ආවිජ්‍යා සහගත ස්පරසයකින් ගොන නැගිච්ච සැපදු දුක කියනවේදෙන මනෝමේ මට්මක් එතනති. ඒ ඒ යම් වේදේති සංසංජානාති යමක් අන්නේ වගේ විඳින වද අන්න එතන සංජානාති හඳුනා ගැනීම කියනෙ එක මනෝමේ මට්ට ඒ මනෝමේ මටමත්තිී එතකොට යං සංජානාති තං විතක්කේති ඒ විතර්ක කිරීමත් තියෙන්නේ අන්න මනුවේ මට්ටම මේ රූපයගෙන් පිළිබඳව කල්පනා ක නො මනසිකාරකරන. විතක්ක විචා අරමුණුට හි ගොඩන කල සසාරමුණේ සිත හැසිරවීම සහයි විතර්ගනය මනසිකාරය සිද්ධ වෙන. එතකොට ඒ මනසිකාරය නිසා යං විතක්කේති තම් පපංචේති ඇත් මේක මේ ක්‍රෂණයට මේ වෙන එකක් මේ කියන්නේ මෙහෙම වෙන්කර කළ දැන් වේදනාව ඇතු වනාා ඊට පස්සේ සංඥාව මේ කරුණු වෙන්කරන්නත් බැහැ. වේදනාවයි සංඥාවයි, සංකාර, විඤ්ඥාන මේ වංකරල පෙන්න්න නැබෑ. මේවා එක ගොන්නට හට ගන්න එක. එක සුලියක් වගේ. එක ගුලියට මේවා ෂණිකව හටගන්න දී. තා තිසේ වේගවත් මේ කියන්නේ ඒ කියන වචනවලින් ඔබ ඒක දහම දකින් ටෝන එක වේගවත් භාාවත්ත එකක ෂනයට ගඩ ැගෙනනො. එතකොට යං විතක්කයේ තම් පංචේ. ජනන්නේ විතර්කයේ සඥාවට අනුව විතර්ක කරනකොට විතර්කයට අනුව පපංච ධන මේකය ප්‍රමාදූ ධර්මයක් ප්‍රමාදයට හේතුවන තන්නනාදීත් තිමානාදී. එ කෙලේ සධරමයන් මමත්වය. අස්මිමානයේ තන්නා දිට්ටි මාන කියන ධර්මතාන්න ප්‍රපංච ධර්ම ගොඩ නැගෙන කෙලෙස් දර් යම් පපංචේති තතුෝ නිදානම් පුසං පපංච සංකා සංකා සමුදා චරන්ත්‍රය අති තනාගත පච්චපන්නන්නේ සක්වවි රූපේස්ස කොටන් එතන ඒ ගොඩ නගාගත්ත ප්‍රපංච ධර්මත් එක්ක යා තුළ මේ ලෝකේ අතිී තනාගත වර්තමාන වශය මේ ලෝක ගඩ නැගිල අන්නේ තුළ ඒ හටගත්ත රූපේ පුද්ජලයාව යට කරග පුද්ජලයාග ජීවිතය වහගන් අභි භවනය කරන තකොට ඒ පෙ පංච ධර්මයන්ගේ හැසිරීම සහ ඒ සඥාව ප පච ධර්මයත්තේ ගොඩ ැග්චේ සංඥාව වෝ තමයි එතන ගඩ ැගෙන තකොට එතන රූපය අදක්කන ඒ රූපේ වර්ණ තන සංඥාගොඩ නැගෙන වර්ණයට දාල් ඒ රූපේ සබ්දය ඒ රූපේ ගන්දේ ඒරුපේ රස ඒ රපේ පහස ඒ රූපේ රසය මේ පංච කාමය මේ මනස සංඥාවය ප්‍ර ප්‍රගුණ ැගෙන සංඥාවස ගොඩ නැගෙන තොරතුර ගොඩ ැගෙන තුකොට අන්නේ විදිර තමයි මේ මනු ලක ගොඩ ැගලති තික අන්නන්නේහ මනිසා තමයි අවි්‍යාපච්චා සංකාරාව න්නේ ඒ යථාර්ථය නොපිනීම නිසා අන්‍යතන සංස්කාර ධර්මයන් ගොඩ නැගෙන. එනිසා තමයි වි්්‍යානය අරවිදියට වර්ධනයවවෙීමින් බැස ගනිමින් නා රූප ගොඩ නැගමින්, ආයතන සකල්පය ගොඩ නැගමින් පස්සවේදනා තන්න උපාධාන කරමජාති ජරමින් පටිච්ච සමුපන්න ධර්මතාවේ මේේක්ෂණක පටි සවපන්ධ ධර්මතාවේ මහොතේම ගඩ නැගෙන අන්නත කොඩට තමයි මේ ලෝකෙ ගොඩ නැගිල මේ සමස්ත ලෝකයක් අ්‍යන්තර බාහිර කියර ලෝකයක් සාපේක්ෂ ලෝකයක් හැදිලතෙන් ඉති මෙන්න මේ තමයි සාමාන්‍ය හිතක තියෙන පැවැත්ම භවචක්රය එතකට ඔන්න ඔයි සිද්ධිය ඔය සිද්ධිය සාමාන්‍ය ඕනම දෙව කෙනෙක් වේවා බක් මේයකව මනුසේකවා තිරිසංගත සත්තු වීවා මේ මනුස්සයක් වේවා මෙ සෑම සත්වයකුගේ මනසේ ක්‍රියාකාර්තු හිත හැදිෙන හැට ඔය ස්වභාවය ඉක්ම වන්නේකෝමන්. ඔය ස්වභාවී ඉක්මවන්නනං එයාට දර්ශනඥානයක් තියෙන්ටුව. මධ්්‍යේඥානයක් තියෙන්ටුව. සම්මාධිට්්‍යිය පහළ වනාම තමයි ඔන්නඔයි ක්‍රියාවලිය නතර කරන්න පුළුවන්කමති. නතර කරන්න බෑ දැක්මට නතර වෙන එකක්. අවබෝධයට, ආරෝපන ශක්තිය සහ සංකතය අභිසංකරණය කරන ස්වභාවේ නතර වෙලා මේ සුුණ්‍යතා දර්සනයෙන් තමයි මේ හිත බොරුවක් බව අවබෝධ කරගැනින් තුළින් තමයි මේ ගමන මේ ක ක්‍රියාවලිය නතර වෙන්න ගන්න එතකොට අපි අවසානයට අවබෝධයට පත්වෙන්නේ තමන්ගේ මනස තමන්ගේ හිත ද හිත තමන්ට මායාවක් මිරිංගුවක් සිීහිනයක් හැටියට දැකලා තමයි දැක්ක කෙනෙක් තමයි මේ සසර ගමන නතර කරන්න මේ භව චක්‍රය එමනැත්තම් මේ ක්‍රියාවලේ හේතු පල පරම්පරාව සූනයත්වයට යන්නේ කර්මක්ෂයවෙන්නේ ඒ විඤ්ඥාන මායාව මිරුගුවක් හැටියට දැක්ක කෙනාටයි ඒක දකිනතා කල් ඒ කෙනාට මේ භවගමන නතර කරන්න බෑ ජා මරුණ නිදහස් වෙන්න බෑ තුඟට අපි බල මේ කොහොමද වෙන්නගේ දැන් අර අර ස්වභාවේ ආයතන හයටම ගලපගන්ටු නැ ැ සබ්දයක් ඇහනකොටත් ඒ සබ්දය ඇහට ඇහෙනොට කනයි සබ්දය කන කියන්නේ කරණ සංහ පටලේ සෝතත් ප්‍රසාදේ. සබ්දය කියනන්නේ සබ්ද තරංගයක් තමයි ඇවිල්ල කරනසංගය පටලේ වැදුහම කරණසංහ පටලේ ප්‍රසාදය කම්පනය වෙන කම්පනය වෙනකොට තමයි මනසිර ඉතින් අවදහන යොමු කරහ විඤ්‍යානශක්තියතන හටග ඒ විඤ්‍යාන සක්ති හටගත් හම එතනස් කන ස් පරසේ විදන්න හඳරු කල්පනග ගරු ැගර චිත් සේතක දරම පෙපසනු හටගන්න හටගත්ත සැනඉපිත නිරෝධයි. ඒ ඒ සබ්දේ දැන් බල්ලෙක්කෑ ගවුවනගේ සබ්දේ බල්ලුනෑ මේ මට්ටමට. කුරුල් එක්කෑ ගවන කුරල්ල නෑයි සබ්දේ ඇහ කනේ මට්ටමට. එහෙම ප්‍රඥත්ති ගොර නැගෙන්න්න ඒ කනේ සබ්දේ ඇහෙන වෙලාව ප්‍රඥත්ති නෑ. ඇහෙ වාහනයක ඕෝන් සබ්ද අද. ගුරල් එක්යා ගහුවද ඒ සබ්දේ අදාලා ප්‍රඥත්තියන්නේ මනුව මේ මට්ට මේ කනේ මට්ටමට හෙම දෙයක් නෑ ඒකඉපද නිරෝධ වෙන ධරමතාවයක් ඇතනති ඒත් මට්ටම අපට විෂයනෑ ඒ මට්ටම අපට කුසල්ල කුසල් පින්පව කර ප්‍රඥත්ති පැන වෙන්නේ එතකොට ඒක සබ්දේ ඇසිිසිු නිරෝධයි.ඒ අච සද්දය ද බල්ලෙක් පුරුණ පුරුණ සබ්දයක්ක් හුණ එකම කනේ මටමට බල්ලෙක් ඒ සබ්දය තුළ හම වෙන්න ඒක බල්ලෙක්ක අපට මනසට හම වෙන්නේ හබ්දේ ඇහුණ ගමම්ම බල්ෙක් හිතින් හදා ගන්න අන්න එතකොට බල්ල හැදන්නේ හිතේ. අර බල්ලෙක් බාහිර ඉන්නවා නෙවෙේ. අ බාහිරහිටපු බල්ල මේ මනසේ හැදනා නෙවෙේ අර සබ්දට අපි විතර්ක කලා ඒ සංඥාව ඒන්න ස්පරසය ප්‍රත්තයෙන් විඳින බව හඳුරන බව කල්පනරන්න බව ගොනැගුණහ පෙර සංඥාාවත් එකර මනසේ බල්ලෙක් නිර්මාණය වුණ අන්න මනසේ බල්ලෙක් ගොන ගුණෙන කොමදර එලිය ිතිය බල්ලෙක් ඇතුළට ගා නෙවෙේ ඒ සබ්දේ බල්ලුත් නැහ කන කියන්නේ බල්ලෙකුත්නේ සබ්දය කියන්නේ බල්ලුත්නේ සෝත විඥානයත් එහෙම එකක් නෑ එතුක සෝත විඤඥානයකයන් තුළත් බල්ලෙක් නෑ එතන බල්ල සබ්දයක්ඇවිල්ලි පිට නිරෝධයි එනමුත් මනස බල්ලි හඳුනඒ සබ්දට සාපේක්ෂව අන්නේ සබ්දේ බල්ල මනසිනු හදාගත තු හිතේ තමයි බල්ලයි එලිය බල්ලික් නෑ න්න අප ේරුම්ගන්නුවවා. අපි අපි දැන් අපට ඒ මනසතත් බල්ල හැදිලා. සබ්දේ ඇහුුණ අපට වෙඩිමොකක්ද මනසෙත් බල්ලෙක් ගොඩ නැගලා ඒ බල්ල එලිය ඉන්නවාඌූ මේ පුුරනවා කියලා අපට සාපට සංකල්පනාවෙන් අපි ලෝකයේ ගොඩ නැගන්න. ඇත්තට මෙලේ බල්ලෙක් නැහැ සබ්දයක් විතරයිඒක ඒ සබ්දේ බල්ලොත් නැහැ මනසිනී බල්ල හදාගත්තේ පෙර දැනුම සහිකල පෙර සඥාව හැටියට. මනසින් හදාගෙන වර්ණ සබ්ද දෙක හදාගෙන මනසිම් බල්ල හදාගෙන ඒ බල්ලබ එලිය ඉන්න වැ කියලා හිතන ස්වභාවක් තින තුක එලිය බල්ලෙක් නෑ එලිය බල්ලෙක්ඉන්න බව හිතන බවක් විතරයි තින් අන්න බල එතුකොට එලී බල්ලෙක් නැති බව හොදට තහවුරුවෙන්ට එහ එලිය බල්ලෙක් නැතම් මනුවෙන් අපි වර්ණ සබ්ද දෙක ගැටගාගෙන පෙරසඥාවෙන් බල්ලෙක් හදාගත්ත මිසක මනසිද බල්ලෙක් නෑ හිතේවේ ට මැවුණතත් මැවුණ දෙයක් එතකොට පෙරසඥාව බොරුවක් හැටියට තමන්ට වැටහෙන්ටව මතකෙන් තමයි ඒ සංඥාව ඇහනාම මනසට අතීතා වර්ජනයෙන් තමයි ඒ සංඥාවට විතර්ග කල්ල තමයි බල්ල කියන දෘෂ්තිය ආත්ම දෘෂ්තිය හදාගත්තික සක්කාය දෘෂ්ටියය ප්‍රපංචයඒ ප්‍රපංච සංඥා සංකා සමුදාචරන්තයේ ප්‍රපංචේට අනුව තමයි සංඥා කොට්ටාසයන් ගොඩ නැගන්නේ එතකොඩ තමයි එළිය ඇතුළති ඉන්නවා අතීතනාගත මේ විදී තර මනසේ සාපේක්ෂය තුළ අන්ත ගඩ නැගන්නේ ී තනාගත වර්තමාන මේ ධර්මතාවන් ඒ සාපේක්ෂ ධර්මතාවන් ගොඩ නැගන්නේ. මනස තුළ වෙන සිද්ධියක් තමයි මේ කියන්න. තකොට මනසයේ සිද්ධ වෙන සිද්ධාන්තයක් තමයි මේ පැහැදිලි කරගන්න උත්සාහවත්වවෙන්න. අන්නේ තමන්ට ඒ මනසේ තමන් ඒ පැපංච සංකා ගොඩ නැගේ ැහැටි. ඒ සාපේක්ෂ දර්ශනයට අහුවෙලා තමන්ගේ පෙර දැනුමම ඇත්ත වෙලා. තමා තුළ ඒ සත්වපුද්ජලය අදහස යමක් දෙයක් හැඟීමක් ගොඩ නැගෙන එක තමා තුලින් ඇත්තටම දැකගණන්නට ඕන. දැක්මට මේ විෂ් ෙන්නේෙ මේ ප්‍රශ්න ලිෙන්නේ ැන් එලියම් බල්ලෙක් ඇතෙත්නැ ඒවිදිවිට කල්පරනා කරහ මනස ඇතුලෙක් එහෙමෙක් නෑ නමු බල්ලෙක් ඉන්න බව මනසට පේනො ඒ බල්ල කියන හි ඒ හිත මායාවක්. එහිත බොරුවක් ඒ හිත මිරංගුවක් ඒහිත බිල්ලෙක් එහෙම දෙයක් එතර නෑ අන්න දෙයක් නැති බව ඔබේ ප්‍රඥාවට යසුවන්නේ විඤ්ඥානයට න ප්‍රඥාවට විඤ්ඥානයට බල්ල හදල දෙනෝ ඇතුළින් පෙරසඥාවයි අරවර්ණ සබ්ද දෙේ වේගෙටවි ල්ලෙක් ඇතුල ැෙන සබ්ට පේක්ෂව නමුත් ප්‍රඥාවෙන් එවැනි දෙයක් නැති බව පිරිසිද දැදැකවබෝධ කරගන්නට. එතකොට බල්ල ගැන කතා කරන්න ්‍රිහි කරන්න බලන්න කියන්න පුළුවන් හැබයි එලියත් අභ්‍යන්තරෙක් එහෙම කෙනෙක් නැහහිම දෙයක් නැති බව. ්‍රඥාාවෙන් පිරිසිඳ දකින්ටොන් අන්නේ දැක්මට තමයි මේ ප්‍රශ්නය ලිහිලයන්නේ අන්නේ දැක්මට සිහිය එලවා ගන්ටන් අන්නේ අවදිී ඇතුළෙ ගොඩ නගාගන්ටෝන් අන්න එක තමයි ශසනය අන්නේ එක තමයි බුදුරජාණන් වහන්සේගේ පණවිඩේ මැසේච්ජ එක අන්න ඒක තමයි අපි තුළින් මතු කරගන්නටන අන්න එතකොට තමයි ධර්මය හම වුණනාාවවෙන්න එකොට එලෙක් බල්ලෙත්නෑ ඇතුළෙත් බලෙක් එලි ඇතුළ කියන්නෙත් මනසනේ ඒ එකත් බොරුණේ විංඥාන මයාාවන මේ හැම තැනම තියෙන්නේ මොනවා සිහිකරත් මොවා බැලුවත් මොවා අපි සිහිකරත් හැම තැනම අපටගොඩනැගෙන්නේ මේ විඤ්ඥාන මායාවයි කිය නව බෝධය තමයි අප එන්ද්‍රෝණේ අන්ඒ එක තමයි අපි ශාසනය අඳුරගැන්ට ඕනේ. එතකොට බලන්න මේ ලෝක මේ දරසනයට අනුව පහලවෙන හැම හිතක්ම බොරුවක් වුණොත් පහලවෙන හැම සිතක්ම සිහිනයක් වනොත් එතකොට අපි සිහිනනේ දකින්නේ. මොවसी කත් අපි සිහියක් වෙනनेකො හස सी කරත් ොලෝसीීකරත් तिරහන් सीකරත් අමතා सीකරත් බුදුරජාන් වහ ससीකරत දෙව एक बක් मेंක් सीही කළත් මදරු सी කළත් ස්වාමයක් सीකරත් ඒ හැම දෙයක්ම සිහින වෙනෝේ එ तोකොට ගෙත वाල් दොරवाල් යානවාන්න मिल මුදල් සිहीකරත් ई මොනවවාත් හි කරත් තමං सीීකරත් තමන් ෙහිත හිනයක් වුණොත් ඒ සිත ඇත්තක් වෙදිනෑ හිත ොරුවක් වනොත් ඒ හිත තමට නමුත් ඒ පරිහරණය ඒ සිහිනේ දකින්න පුළුවන් සිහිනයක් බව දැනගෙන. ඔය සිහිනේ සැබෑවක්වෙලා තියන යථර්තය නොදකිනගෙනට අන්නඒ එකැයි මේ ප්‍රශ්නේතියෙන්. එතකොට ඔයි සිහිනේ සැබෑවක් වෙන. සැෑවක් වෙන න වි්ඥාන මයාාවේ මවල පෙන්නන බොරුව ඇත්තක් වෙනවා. ඒ සිහිනේ සැබෑවක් වෙන. ඒක සිහින සිහිනයක් වුණොත් ඒ විඤ්ඥාන මායාව මයාාව කැටිට දක්කොත් අන්න ඒ කෙනා තමයි මේ ශාසනය පිහිට සලසාගන්න ක්ශ්‍රාවකයා. ආන්න ඒ කෙනා තමයි සංසර දුක බැමි ගැලවිලා යන්නේ ප්‍රශ්නල් හිෙන්නේ. ඒක අවබෝධ කරගෙන අපට මේ සම්මතය පෙන්වත්න්නේ බොහම හොඳට ජීවත්වෙන්න පුළුවන්. රැකී රක්‍ෂාවල් කරන්න පුළුවන් ඔයි විඤ්‍යාණමයාව අවබෝධ කර කියලා එකසිහිනයක් කියලා දැක්ක කියලා ජීවිතය සම්මත ජීවිතය කිසිත්ම දෙයක් වෙනස් කරන්න අවශ්‍යනෑ ඔයි වි්්‍යාන මයාාව නුවනින් පිරිසිද දැකගෙන ආන්න ඒ කෙනාට පුළුව අන්කමතියෙනවා සම්මතේ බොහෝම ලස්සනක ජීවත්ව වන්න බහෝම සතු තිින්ජීවත් වන්න හැබැයි සිහින සිනයක් හැටි දැනගෙන සිහිනෙ තුළ ජීවත්වෙන්න පුළුවන් සිහිනයක් බව දැනගෙන. ඉතිං අන්න ඒ විදිහයට පින්වත්න්නේ සිතාව බෝධ කරගෙන සිටං මිදහස්ව සිත පරිර සිත නිස්සරණව පරිහරණය කරන්න පුළුවන්. එතකොට තමන්ගේ හිත තමන් විශ්වාස කරන්නේ නෑ. මන්ගේ හිත තමන්ට මායාවක් වුණොත් මිරිගුවක් වුණොත් ඒ කෙනා මේ ලෝක කිසිම කෙනෙකුට අසුවෙන්නේ නෑ. කිසිම කෙනෙකුට ඒ කෙනාව රවට්ටන්න පුළුවන් කමක් නෑ නොමකයවන්නත් බෑ. මොක දෙයාට පහල වෙන සිත හොඳ වේවා නරකවේවා මොනයම්කි සිතත් පහල වුණත් ඒ පහළවෙත්ත සිතමායාවත් බවයා දැක ඉවරනං. එයාට මේ ලෝකට එයායි මනසින් නිදහස් වෙන. ඒ සිත ඇත්තකරගෙන ඉන්න තාක්කල්. අපට කවදාවත් නිවන් දකින්න බැරි බව. සසර දුක කෙලවරවෙන් නැති බව. යළි යලි සංසාරිට වැටෙන බව මේ බව කතරෙන් එතර වෙන්න බැරි බවබෝධ කරගන්න. සිත අවබෝධ කරගත්ත කෙනාමයි සිටං මිදහස්වෙන්. එ නිසා අන්න එතන අවබෝධ කරගන්න තුවර පංච ඉද්‍රියන්ට මොව ගලපන්ටුව නාසයත් ගාධ සුවන්ඳත් ගාන විං්ඥාණයක් දිවත් කයත් දිවත්. රසයත් ජි්හා විඤ්ඥානය ගහනාසයක්ත් ගඳ සුවතත් ගහන විඤ්ඥානය දිවත් රසයත් ජව්හා විං්ඥානය, කය පහස කා විඥානයත් ඔයි විදි ස් පර්ස තුල ෝක ගඩ ැනු ඇචන පච ඉද්‍රියන්ට පිනුවත්නි සත්ව පුජලාදහස ගරනෙගන්නේ. පංචි ඉන්ද්‍රියන්ටම පුටුව හම්බ වෙන්නේ. අපි ඇහන්දැක්කොත් වර්ණ සටහන. කන තැහුවත් පුටුව කියන සත් දෙේතන පුටුනේ ගඳ සුවහඳ බැලුවොත් ඒ ගඳ සුවඳ තුළ පුටුනේ. රස තුළ පුටුවනේ. පුටුව ස්පර්ස කලොත් කයදන්න පුටුවක් කියලා පුටුවකි පටවිදාතුුව අපට ඕන්න සිහික කරන්න පුළුවක් ධාතුුව වදිිනව මිසා පුටු හම්බ වෙදිනෑ. ඒ ඔක්කොම කයට පුටු හම්බ වෙන්නිත් නෑ. එතකොට බලන්න මේ මනෝමෙන් හදාගත පුටුවක් නැතින්. එතනත් එහෙම දෙයක් නැති බව දැනගත්තහම පුටුව කියන එක හිතම ඔබට බොරු වෙනවනම් ඒ අවබෝධ කර නොයි පුටුවයි වාඩවෙන්න පුළුවක් පුටුව පරිහරණය කරන්න පුොලුවක් පාචි කරන්න පුුව හැයි බට පුටුව අ්‍යන්තරයෙන් බාරහම් අම්ුව වෙන්න අන්න තුකොට පුටුව කියන අදහස ඔබට සිහිනයක් වෙන වන ඒ සින බව මරු බව දැගෙන නොබ පුුව පහිරණය කන්න පුළුව අන්න ඒ විදියට තමයි පින්වත් මේ සත්‍යය දැකලා සම්මතය ජීවත් වෙන්න පුළුවන් හොදටඒක හොඳ ටවබෝධ කරගන්නටඋන්. ඒවගේම දැන් ෝක ප්‍රති පක්ෂේය අයම ඇත්තං අර්පි ඒකද සිත අප කතා කර මේ සමුදේ පැත්ත. මේ මනසේ ස්වභාවේ එක නිරෝධ පැත්තර කතා කර හම අන්නතකොටේ අපි අර අරමුණකින් ගත්තහම දැම් පුටුව කියන අදහස ගත්ත හම එලිය පුටුවක් තියෙනවන මනවමීම් හම් වෙනවත් නෙවී අන්නේ සුන්‍යතාවට මනස ගොඩ නැගුණත් අන්නේ සු්‍ය සත්ත ස්වභාවේ මනස ගොඩ නැගුණොත් එලියම් පුටුවක් ඇහ හම් ෙන්ෙත් නෑ මනස හම් ෙන්න්නෙත් නෑ එලිය කියලා මනස කියලා හදාගන්නෙත් මනසින්මයි. එලිය කියන හිත පහල වෙන එක බොරුව මනස කියලා හිත පහල ත් අභ්‍යන්තරය කියලා පහල වෙන ඉතාක් ඒ එකත් බොරුව. එතුකොට ඒ හිතම් දෙකම බොරුවෙන දෙකම සිහිනයක් මිරං ගුවක් වෙන අන්න එතකොට බලන්න මේ කියන තැන ඉතාම ගැම්බොරුයි හතිසේ සවුම් මු මේක හොඳ තහල අහාගෙනන්න ඔබට මේක වැටහෙන් නැතිවෙන්න පුළුවන් සහරවිට නමුත් මේ දහම දැකල තමයි කවදගහරි සසරදුක නිමාවෙන්නේ එනිසා මේක තමන්ට වැටහෙන් ඇ කියල අතහරින් එපා හැබැයි මේකට ගැටන්නත් එපා මේක ටික ගවේෂනාත්මකෝ බලන් බලනකොට ඔබට මේක ප්‍රයෝගික වුණහම තමයි මේ සත්‍යය වැටහෙන්නේ නැතන් අපිේ ඔළුවට දාගත්තා අපි දැනුුවෙන් අපි ලෝක දකින්න බෑ දැනුම බොරුවවා අපි මුළු ත්‍රිපිටකම කටපාඩං කල්ලා ඒ දැනුමසිහිකරොත් ඇත්තර මේ දැනුම හැම දෙයක් මිරගුවක් ඒ හැ දැනු හැම දෙයක්මිරගුවගේ පෙසන්න හමතු වෙන්නේ ඉතින් ඒමිරගුව සිහිකරගේ ලම් සිහිනතුල සිහින දකින එකක්ත නතිීන් ඉතින් ඒ නිසා මේ පෙන්න්න නැතිේ හැමත් තැනම්මගේ ලිහිලයන එකක් මේ කියන් ගැට හන එකක් නෙවෙේ තව අරමුණක ඔබ හිරකරන එක ක්‍රාමු කරන එක හිරකර එක කොටු කරන එකක් නෙවෙයි ඔබ ඔබේ සියලුම ඔබේ දැනුමෙන් පවා ඔබ සිහිරන සිටිවිල්ලින්ම් පවා ඔබ නිදහස්වෙ යන දර්සනයක් මේ කියන්න නිසා මේක අතිසේ වැදගත් අතිසේ දුර් ලබයි එතකොට පුටුව කියනක එලියෙන් හම්බේෙන්ත් නැත්තං එලියෙන් අපි හිතන බවක් නම් තියෙන්නේ මනුවෙන් හම්බුවවෙ ත් නැත්තගන්න එතකොට තියෙන මොකක්ද පුටුව කියන ලෝකයක් කියයා තුළ නෑ එතකොට අන්න එතකොට තියෙනොයායටඒ පුටුව පිළිබඳව අවබෝධයට පත්වුණහාමේ සුන්්‍යත දර්සනයක් තිෙන්. එතකොට අවිතක්ක අවිචාර විපස්සන අනිමිත්ත සමාධය එතන ගොඩනැගෙන්. අන්නේඒක තමයි මේ බුද්ධ ශාසනය තියෙන ඉහළම තැන. කට ඒ තැන අපි ඕනම කෙනෙකු ්‍රහණය කරන්න පුළුවන් තේරුම්ගන්න පුලුවන් එකක අපහසු දෙයක් නෙවෙයි අපහසුයි කියල තම හිතවොත් තමයි මේක බැරි සමහර කෙනක් හිතන්න පුළුවන් යි දහ මොහෝම නෙව තිය යකට බොතෙන්ට එන්න මහා ප්‍රතිපදාවත් තියෙන පාර්මී පුරන්ටඕන. ඒ වගේම සීලේ පුරන්ට ඕන සමාධිය වඩන්න ඕන මේ විදියට මේ විදියට බලනයි ඥාන දර්සන තියෙන සමතයේ වඩාගෙන විපස්සනා වඩාගෙන මෙහම මෙහෙම ප්‍රතිපත්ති පුරාගෙන ඇවිල්ල කෙනෙක් තමයින්තිමට තමයි ඔයි කියෙක කින්නේ අන්න එහෙම සමහරු හිතාගැෙන ඉන්න. ඉතිං ඒ ඒ බොරු අක්නවෙ ඇත්ත නමුත් ඒ එහෙම ප්‍රතිපත්තිපුරල ධර්මය අවබෝධ කරගත්තා අ යත් හිටියා හැබැයි මේ දහම කියනකොට ඇහිලා ඒ දහම වලම අවබෝදධ කරගත්ක අයත් හිටියයි කියනෙ එකයි සිහි කරන්න ටෝන එතු ොටයි මේ ධර්ම ශ්‍රවණයෙන් පර්ථවගෝසත් ප්‍රත්තින් මේ දහම මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන් කියනෙ අවබෝධ කරගන්න ෝ එහම ඇැතු මහා කැලේකෙට ගිහිල්ලා සීලයක පීටාගෙන සමත භාවනාව වඩාගෙන දිහාන මට්ටමකට පත්කරගෙන ඊට පස්සේ තමයියෝක දිහාන හිතින් සමාධි හිතින් මෙහෙම බලලා මෙහෙම අර පොතේ තින දේවල් මෙිනිී කරල මෙනිී කල්ල මෙනී කල්ල මෙහෙම බල එහෙම පින්වත්නි ධර්ම අවබෝධ කරන්න බැයිකත් විඤඥාන මායාවටම රැවටීමක්. ඒකත් එහෙම කරපු අය නෑ. ඒනිසා හැබැයි මේ ්‍යනාන දර්ශනය තිබෙන කෙනකුට එහෙම ප්‍රතිපදාවකින් අවබෝධ කරගන්න බැහැ කියන්නත් බෑ පුළුවන් එහෙම ප්‍රතිබදාවකින් දකින්නත් පුළුවන් හැබැයි මේ දහම එච්ච ඊට මෙහැයි ඉතාම සරල ක්‍රමවලි ඔස්සේ මේ දහම දකිින්ට පුළුවන් අන්නේ පුළුවන් කියන විශ්වාසිට ඇවිල මේ දහම දකින්න දකිින් උත්සහ කළොත් එයාට මේ දහම හමු වෙනවාමයි තින් ඒනිසා එතකොට තමන් තේරුම් ගන්ටු නර එලියෙත් පුටුවක් අපට හුවෙන් ෑ මනුවමෙන් හමුුවෙන්නෑ පුටුව කියන එක මනසිේ හදාගත්ත පෙර සඥාව සහ හිතේ වේගට මැවෙන මැවිච්ච මැවිලපේෙන එකක් මිසක එත ැති පුටුවක් නෑ කියන එක විඤ්ඥාණමායාව අවබෝධ කරගත්ත කෙනෙක් ුට පින්වත්න්නේ අන්න එතකොට ඒගෙනට සංඥාවක් මනසට ඇතුළෙත් පුටුවක් පාහිරත් පුටුවක් හමුණ වෙන බව තමන්ගේ මනසට ප්‍ර්‍යක් ෂනං අන්න යන් සංජානාති තං විතක්කේති කියන ධර්මතාාව ේතන ගොඩ නැගෙන නිනෑ. එතකොට එතන වේදනාවක් කියනකක් ගොඩ නැගෙන්න සැපදු ගොඩ නැගන්න ඇහෙම දෙයක් දෙයක් හමුුවෙන් නැතිනකොට මනසේ සාපේක්ෂය බිඳනකොට නිරපේක්ෂක සුන්්‍යතාවයක් මනසි ගොර නැගෙන කොට අන්නයාගේ මනසේ පුටුවක් හමුවෙන්න්නේ නෑ. එතකොට සුන්්‍යතාවයක් අරමුණුවෙන්. නතාව කරමුණුවවා හැයි සුන්නතාව කරමුණුවෙනව කිය එලිය රූපෙන් නැතු පුටුව පේ ැවගේ අනවේ. මනසරපුටුව අපෙන් චිත්තරූපය නැතුවගේ අනෙවේ. හැට රූපෙත් පේනවා. මනස චත්තරූප කළ පුුවන් මෙහ තිය කියෙලා හිතන්නත් පුළුවන් හැබයි එලියෙත් එහෙම හිතුවට ඒගේ නුව නිදන්න එලියත් පුුවක්න ඇැතුළින් පුටුවක්නේ අන්නේ අදදිියයට අවදිවෙන් ඕන. අන්න එහෙම අවදිියක් ගැන සිහයක් ගැන සම්මාධදිට්්‍යියක් ගැන ඥානයක් ගැනීම කතා කරන්න. එතකොට ඒ අරමුණු නැතිවුණනා අනෙවේ. ේන දැ රහතන් වහන්සේට පුටුව පේනවා පරහතන් වහසේට ඇත් දෙක පියගෙන පුටුවක් කියනක සීහි කරන්න පුොළවා හැබැයි රහතන් වහන්සයට යෙන එලේ තබ්‍යන්තරය තහෙමයක් නැති බවට සිහිත් තියෙනවා නුවනත් තියෙනවා අවධියක් තියෙනවා ඥාන දර්සනයක් තියෙනවා අන්න ඒ දැනීමට තමන් මනසි අවද වෙනවා අවද වනහම ඒ දැක්මයාට මනසය අනිමිත්ත වෙනවා ඒ විං්ඥානයට නිමිත්තක් වුණට ප්‍රඥාවට අනිමිත් අයි විඤ්ඥානයට පුටුවත් තිබුණට ප්‍රඥාවට ඒක පුටුවක් නැති බවට අයාව බෝධය තියෙන් සුං්‍යයි කියනෙ තන්ට අයවබෝධය ප්‍රඥාවට තියන් අන්නේ ප්‍රඥාවට තමයි මේ කතා කර. එතකොට දැනුම කියන්නේ විඤ්ඥානය. දැනුම කියන්නේ මතකේ කියන්නේ පෙර දැනුම කියන්නේ සම්පූර්ණයක විඤ්ඥානය. විඤ්ඥාන මායාව බොරුව සිහිනයක ඒ සිහිනට අවධවන එක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. නුවන කියල කියන්නේ. අන්නේ ඥානයට අවදි වෙන්නයි අපි මේ බණ ටික කියන්නේ. එතකොට එතෙන්ට තමයි තමන්ගේ අවධානය ගාන්ටෝන් එතකොට මනසට පුටුවක් හමුවවෙෙන ෙ නෑ බාහිරම් පුටුව හමවෙන්නෙත් නෑ අ්‍යන්තර බාහිර කියන එකත් ඉතින් හදා ගත්ත දෙයක් එතකොට නිරපේක්ෂක භාවයක් අවිතක් අවිචාර විපස්සන අනිමිත්ත සමාධය එතකොට නැකි අනිමිත භාවය සුංඥත භාවය අප හිත භාවේ තමයි මනසිකුර නැගෙන එතකොටඒ සංඥාව ඒ සඥා යන් සංජානාති තං විතක් ේති එතකොට සංඥාවවෙ මොක් දෙතන තන සංඥ්‍යාවෙන් අනිමිත්ත නෙව තන සංඥාවන්නේ අනිමිත්ත සමාධය ගොර නැගෙන්නේ සංඥාව කියන සං්‍ය ස්වභාවයක් නෙවෙ ඇබැ විං්ඥ වෙලත් නෑ ඇබැයි සංඥාවත් ඇත්ත නෑ සංඥාවක් නැහැ කියන්නත් බෑ සංඥාවක් ඇත්තෙත් නෑ නැත්තත් නෑැ කියන්න බෑ සංඥාවක් තියනෝ සංඥාවට දෙයක් වසයෙන් සංඥාවක් හසු වෙලා නෑ අ එහෙම ස්වභාවයක්වයෙන්. එසකොට සංඥාවක් නැහැ කියන්න බෑ සංඥාවත් තියෙනව කියන්නත් බෑ. සං්ඥා විසං්ඥ වෙලා කියන්නත් බෑ. අසං්‍ය වෙලා කියන්න බෑ සංඥාවක් ඇත්තෙත් නෑ නැත්තෙත් නැ කියනත් බෑ. අන්න එවැනි අනිමිත්ත සමාධයක් ගැනයි මේ කතා කරන්න. එතකොට පෙන්වා ඒ තමයි නිර්වාණය අරමුණ වෙන හැටි කෙනකුට මේ සුඥත දර්සන ඥානය අතිසයම් සියුම්. අන්නේ සුම් දර්ශනය ඔ ඇත්තු මේ කියන දෙන් වටහාගන්න උත්සාහ දරන්ට ඕට. අන්න ඒක තමයි වැදගත්වෙන මේ ඉතාමත්ම වටිනා දෙයක් මේ කියවෙන්. එ එතකොට මනසට ඒ මනසට දැනෙන තැන අවිතක් අවිචාර ස්වභාවයක් ගොඩනැගෙනවා අන්න ඉතින්දි පින්වත්න්නේ ය සඥඥාව එතන නිවැරදි වෙනකොට සංඥාව අවබෝධයට පත්වෙනකො මරුගුවක් මයාාවක් කියල දර්ශන එතනත්වෙනකොට ප්‍රඥාවෙන් අර විතර්කයේ තුළ ප්‍රපංචයට ඉඩක් නෑ. විතර්කයේ තුළ විතර්කය අවිතක් අවිචාර වෙනවා එම නැත්තං ඒ ප්‍රඥාවට ගෝචර තැනක් බවට පත්වෙන එතන ප්‍රපංචයට කෙලේසට ඉඩක් නෑ ඇති එලියෙන්ත් ඇතුළෙන්වත් පුටුවක් හමුවෙනවාය කියන දෘෂ්තිය ගොඩනැගින් නෑ. අන්නේ දෘෂ්ටියයි කැඩෙන්නේ දර්සනට. දෘෂ්ටියය කැඩු හතකොට ඇතුළින් පිතින් පුටුවක් හමුවවෙන්නේි නෑ සක්කාය දෘ්ටියය කැඩිනවා. ආත්ම අස්මිමානයේ කැඩිලයන. ඒම නැත්තම් දි ඒම නැත්තං එතන තියෙනවා. මානය එව නඇත් අස්මි මානයේ යමත් දෙයක් සත්ව පුද්ගල වසය හමුුවෙන ගතිය. එ කෙලේසේ ඒ අවිද්‍යාවටී ඩක්නේ අන්න එතකොට පපංචේ හැදෙන්න්නනඇ පපචේ හැදෙන් නැතිවෙනකොට අර මනසේ අතීත වර්තමාන අනාගත කියෙන තුන් කාලේම විදුුණු. අ අනිමිත්ත සමාධී, අපනහිත සමාධිය සු්ඥත සමාධිය. ඒවගේම ඒ විපස්සනා උපේක්ෂාව. දර්සන ඥානයට ගොඩ නැගෙන. අන්නේ දර්සන ඥානය ගොඩ නැගෙන. එතකොට පමයි අ අවිද්‍යා නිරෝධීෙන් සංක නිරෝධැයි කියලකන්. අවිද්‍යාවතන දුරුවෙනකොට අර මනසේ ඇතුළින් පිටි වර්ණය සබ්ද දෙක එකතු කරගෙන පුටුවක් එලිය තියෙනවා කියෙන ආරෝපන ගතිය. සංකතයේ අභිසංකරණය කරන ගතිය. ඇතුලත සහ පිට ලෝකය හදාගන්න ගතිය මනෝමෙන් හදාගෙන ලෝකෙ පරිහරණය කරන ස්වභාවේ. ඒ මාාව අවබෝධ වනාට පස්සේ අවිද්‍යා නිරෝධයෙන් සංකාර නිරෝධ වෙන සංකාරණ නිරෝධයෙන් තමන් එතන විඤ්ඥානයම තමන්ට බොර වෙනවා ඒ හිත තමන්ට බොරුවක් බව දැනගෙන සිත විඤ්ඥානය සිහිනයක් බව දැනගත්තාම එතන අප විං්ඥානය සිහිනයක් කියලා දැනගත්තා හා විඤඥානය නැතිවෙන වනවෙේ විඤ්ඥානය පුටුව කියලා දැනුවට ඒ ද දැනෙන බව බොරුවක් බවටයි තමන්ට අදිය ගොඩ නැගෙන සිහි හද හැදන්නේ එතකටයි විඤ්ඥානය පැවැත්ම නැතර වෙනවා විඤ්ඥානයට පැවැත්මක් නැති යනු. අනතකොට තමයි විඤ්‍යානය අ විංඥානය අපතිට්ටිත වෙන හෙම නැත්තන් අනුපාද නිෝදයට යනවා විඤානය මැරෙනවා විඤ්‍යාන නිරෝධදයට යන් අනතකො නාමරූ බැසගන්නේ ආයතන සංකල්පය මේ ආයතන තියෙනවැ කියනෙ එකට මනසිං හිතාගෙන ඉන්න. අන්නේෙ මාහිතනයක් බාහිර ීෙන වැයි කියලයාට සංල්පිතය බොරුව අ බව දෘෂ්ටිය බවබෝධුවයෙන ආයිත සංකල්පය බිඳ වැටුනා මේ අවිද්‍යාසාග තිස් පරසයවෙන්නේ නෑ අන්න එතකට පස්සවේදලා තන්න උපාධන කරම ජාත ජාර මේ ොහතම උපමරණ නිදහස් වනු අන්න බලන්න මේ ජීවත් වෙලා ඉදියදීම් මේ ආයතන හය පරිහරණය කරදි කරනකොට කරගෙන ඉන්න ගමන් මේ ආයතන හයි මිදිලා උපතමරණය නිදහස් වනක මේ කියා එතකොට බලන්න මේ දර්සනයට පත්වෙච්චකිෙනා ජරාවට යන්නේ උපදිලානෑ මේ ජර්සනයට පත්වෙච්චකිෙනා ජරාවට යන්න ලෙඩවෙන්න මැරෙන්නේ. එතකොට මරෙන්න්න කෙනෙක් කම්බවෙන්නේ සම්මතයේ අර ජරාවයාදි මරුවෝට පස්වෙල මේ හයකුණුවට කුණුවල පොලෝට පස් වෙලා යන ඒක සවභදාම. නමුත් එයා මනෝ මේ දර්සන ඥානයට යුතුව මරණයට පත්වෙන්න කෙනෙක් කම්බවෙන්නේ. ජරාවට පත්වවෙන්න කෙනෙක් කම්බ වෙන්නේ. උපදිච්ච කෙනෙක් නෑ එයා මරණයට පත් වෙලා. අන්න එතකොට ඒ දරසනයට එයා පිරුව පානු. ඒට තමයි ක්ලේස පරිනිර්වාණය කියල කියන් බුදුරජාණන් වහන්සේ අවරදු තිස් පහයේදි. ඒ ලේස පරිනිර්වාණයට පත්ව වුණ. हा से उपतमार्ने निधासने औदुतिस पए दीइ तोव उनहा से स्कांद पार्निर्वा පत्वन कोොට මේ जराव्या आति मार्णोंට उनहा से पार्नीर्वाට පत्वनों में सारीरे पोलो පවෙलायार नමුත් 19 से बरामारों निधासने दतिस पाए दी तोवो බලන්න පिनවත්ने බුදුරජාණන් වහන්සේ में जीීवත් වෙला हिදय दීම में උपतमार्ණය निधහස් වने ක්‍රम दर् ञාनයක් में कियान කොට උපත මරණයක කියන්නේ සංකල්පයක් අපි මනසින් හදාගත්ත හිතල වක්ක. එක බොරුක්ේ වි්ඥාන මායාාව ද මරණයක ව්හා බලන්න මරණ මනසට එන්නමොක්ද. මරණයක් මනසට මැවිලපේන. මැවිල පේනයි මැවිලපේන අපේර සඥාවෙන් ගත්ත විஞ්ඥාන බොරුව. යි විඤ්ඥාන බොරුවක් මරණය කියන හිත දැක් බල හම එතන විං හිතාව බෝධ කරගත්හම මේක මායාාවමිරගුවක් ැටියට සිහිනයක් ඇැටියට ඒ හිතේ වේගේට මැවිෙනක් කියල එතන දැක්කහම ඒ හිතේ මරණයක් තියනවද. ඒහි මරණ නෑ ඒ හිතා අවබෝධ කරගත්තා මේ මරණයක් හමු වෙන්න. ජලාව්‍යයාධි මරණ හමු වෙන්න. අන්නේ වගේ මේ දර්සන ඥානයට ආයතන හා පරිහරණය කරද්දීම උපත මරණය මේ මොහොතේම මේ ජීවිතේ මේ මහොතේම දර්සන ඥානය අතමි දෙන්න පුළුවන් උපත මර ඒක තමයි බුදු දහම කියලකයන් ඒක දර්සන ඥානයක් අන්නේ දර්සන ඥානයේ තමයි අපේ ජීවිතය තුළ අපි ගොඩ නගාගන්නට ඕන අන්නේ තුළින් තමයි මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ මහා දර්ශනික දර්සනයේ විදදිාව කෙනෙකුට පහල කරගන්න පුළුවන් කමතියෙන්නේ ඒ විද්‍යාව පහල කරගත්ත කෙනාට තමයි මේ සසරදුක මේ ජීවිතය නිමා කරගන්න පුළුවන් කමතියන්නේ අපි දැනුමසෙහි කලා ත්‍රිපිටක ධරම මේ ැනුමසෙහි කරලා දැනුම ඇත්ත වෙච්ච කෙනෙකුට මේ දහමකිියුණු කරන්න බෑ ප්‍රතිපදාවක් ඇත්ත කරගත්ත කෙනෙකුට සමන්ගේ මතකේ ඇත්ත කරගත්ත කෙනෙකුට මේ දර විඤ්ඥාන මායාව තුළ මායාාවල් කියව නෝ මිසක් මායාව තුළ මායාව දකිනෝ මිසක් සිහින තුළ සිහින දකි නෝ මිසක් කවදාකත් දහමක් නං හම වෙන්න. එතුකොට දැම් ම කියන්නේෙත්තේ මතකෙන් ගොයි මයාාවන වේ දයි කියවන්නේ. ඇත්තටම මේ විඤ්ඥාන මායාාවමයි මේ කියවන්න. ඇත්තට මේ කියන ධරමයක් බොරු වෙන එහෙමුණම. එතකොට බලන්න පින්වත් මනසි සිහිකරරන අපි මේ කියන්න. එතුකොට මේ වචනක්කෝ බොරු. මේ වචනෝක්කෝම විඤ්ඥාන මායාව. බ මේ වචන සියල්ල බොරුකිවොත් ඇතට ම කියනව මේ වචන බොරු කියලා. මේ වචන ඔබ ඉල්ලා අස්කරගන්න කියල යම කිවොත් මේ සියලුම වන ම ඉල්ලා අස්කර ගන්න බොරුවක් හැටේට. ඒ තමයි යවබෝධය. එතකොට අපි එතුකොට ඒ අවබෝධයට කොහොමට පත්වෙන්. අන්නර් විඤ්ඥානය ඒ පහල වෙන හැමහිතක්ම මායාවක් බව තේරුම් ගත්තහම තමන් කියන වචනය තමන්ට බොරුවක් බවට යොපපුවෙන්. හැබයි ඒ දැක්මට ඒ දැක්මට කෙළෙ සංසින්දිින බබ, ආත්ම දෘෂ්ටිය ගෙවෙන බව. අන්න ප්‍ර්‍යක්ෂ වෙනල්. ඒ නිසා ඕනම කෙනෙකුට මේ දහම විවෘර්තව කතා කරන්න පුළුවන්. ඕනම කෙනෙකුට මේ දහම භාවිතා කල ප්‍රායෝගික වදැකීමකට පත්වූ නහමයි මේ ධර්මය පිගන්න හම නැතුව අපි නොෙක් විදි දේශනා ඒගේ නොක් විදිියයට අපි දැනුමගරහණය කරගෙන ඒ දැනුම ඇත්ත කරගෙන මේ ගමන යන්න බෑ ඒ අවබෝධ කරගන්න දැනුම බොරුවක් වැසයෙන් දැනුම විඤ්‍යාන මයාාවමයි කියනක තමන්ට ප්‍ර්‍යක්ෂවෙච්ච දවසට අන්නත ඉඳලායි. තමන්ගේ ද්‍රමන්්ට මේ ධර්මය විවෘත වෙන්න ගන්නේ එතකම් මේ ධර්මය විවෘත්ත වෙන්න. එයා සිහින තුළ සිහින දකිනෝ මායා ඇතුලේ මායාාව දකිනෝ සිහිනෙන් සිහිනට යනවා මිසක් දෘෂ්ටියයෙන් දෘෂ්ටියයට පැනපැන දෘෂ්ටි කාන්තාරයක හිරවෙනවා මිසක් කවදක්වත් මේක තමන්ගේ සිත දකින්නේ නෑ. ඉතිං අන්න ඒක තමයි අපි මේ ලෝකට අවධාරණය කියන්න තියෙන එකම ධර්මතා එකම පනපදය. ඒ නිසා මේ තමන්ගේ දැනුම අභිබවා යන. තමන්ගේ දැනමද බොරුවක් බව බෝධ කරගෙනමේ විශ්ව ඥානයට දහමට සොබහා දහමට අවදි වනයකක්තියෙන්. ඒ නිසාපින් වත්ති මෙන්න මේ දහම අතිශය ගාම් ීරයි. අතිසේසියුම් හැබැයි මේ දහම අපේ ජීවිතය තුළින් දකින්න පුළුවන්. ඉති මේ පින් වත් හැම දෙනාට මේ ධර්මානු ශාසනාව අපි බොහොම සක්ති පමලින් අපට දැනරදේ අප එලියට දාන්නේ. ඒලියට දානදේ කොයිආකාරයට ග්‍රහණය කර ගනීද කියන එක අපට ප්‍රකාශ අපට හිතන්නටපාරුයි. එනිසා නමුත් මේ සතති අපි දැන විදියට ඔ අප එලියට දාන්නේ. ඔබ මේ වචනවල ඔබ පින්නයන් අවශ්‍යත්න ප්‍රතික්ෂේප කරන්න අවශ්‍යත්නය ඔබ ස්වාධීනව ගවේෂණය කරන්න. අපි ඒයි අපි මේ කියනදේ කවුවත් පිගන්ටෝනයේ ප්‍රතික්ෂප කරන්ටෝනයකි ලට අදහසක්නය අපට දැනනදේ අපට ආත්ම දුෂ්ටියය ගෙවෙන අපි කෙ සංසිධීමත්තිය නෝ හිතේ සංසිඳීමක්තී. ඒ යම් දහමක් අපට දැනීමක්තියනෝ ඒ දැනදී අපි ලෝකට දෙනවා ඒක ඕන කෙනෙුට ගටත් පුළුවන් ඕන කෙනෙකුට ප්‍රතික්ෂය කරන්න පුළුව මධ්‍යස්ථවෙන්න පුළුවන් විවේචන කරන්න පුළුවන් තර්ක විතරක ඉදිරිපත් කරන්න පුළුවන් හි ඕන ප ඕනම ප්‍රකාශයක් මේ අනුසාාසනාව ඕන කෙනෙකුට කරන්න පුුව හම අපි වවෘත්තයි. එතුකොට ඒ දේශනා කරන දහම ඔබ ප්‍රායෝගක වත්හ බල ඔබට ඒක වැටහෙන් නැත් ඔබාතාර ඔබටඒක වැටහෙනවනම්ක් මේ ධර්මයට ඔබේ ෙලෙසේ ගෙනවන ඔබේ අත්ම දුෘෂටිය ගෙවෙනවනං ඔපට ැසීම කම්බවෙනවන් ඔබේ එකතා දහමානු ගමනය කල බලන්න ඔබට හෙම දෙයක් දැනෙන් නැත්තංඔ මේ දහමආතාරීින් අපට අපි මේ දහම සිහි කරනගොට අපට ප්‍රත්්‍යක්ෂයි මේ දහම තුළ කිලේසයක් ගෙවෙන බවච කම්පන චංචල අඩුුවෙන බව ඒම නැත්තං සිතේ සංසිදීම ගොඩ නැගෙන බවට අපට ප්‍රත්්‍යක්ෂයි එතකොට අපි අන්නේ දහම තමයි අපි ලෝකෙට කරුණාවෙන් ඉදිරිපත් කරන්න මේ ධ්‍යස්ථව ඉදිරිපත් කරන්න එනිසා ඒ පිළිබඳව මධ්‍යස්ථව සොයා බල්ලන හැටියට කාරණයකව සිහිපත් කරන අතර අද මේ ධරමානු ශාසනාව මේ පින්වත් හැම දෙනාටම මේ ගෞතම බුදු සසුනේම මේ ජීවිතේම සත්‍යබෝධීයට පත්ව සසර දුක නිමා කරගන්න මේ වචනටික මේ පින්වත් හැම දෙනාට මහෝපකාරී වේවා ක අපි ආශිර්වාද කරමින්